සුබ දවසක් යාළුවනේ ඉතින් අවුරුද්දකට පස්සේ අලුත් වීඩියෝ එකක් ඔයගලන්ට ගෙනවා මේ තියෙන අවර මගේ ගෙවත්තෙන් නෙලාගත්ත අවර අවර තමයි මේ තියෙන්නේ වැල දැන් ඒ සම්බන්ධයෙන් තමයි වීඩියෝ එක ගෙනා මම මේක ඉන්දනකොට ඔයගලන්ට වීඩියෝ එකක් ගේන්න හිටියත් මට ගේන්න බැරුණා දැන් අවුරුද්දකට පස්සේ තමයි මේ ගෙවතුව ගාව සම්බන්ධයෙන් වීඩියෝ එකක් මගේ channel එකේ ගේන්න බලාපොරොත්තු වෙන්නේ ඉතින් බලන්න දැන් හොඳට නිරෝගීව වැඩිලා තියෙන අවර ඉතාමත් ගුණදායි එළවලුවක් කියන්න පුළුවන් අවර ඔයගලන් ගෙවත්තේ වගා කරගන්න පුළුවන් වැටකට උනත් යවන්න පුළුවන් වැටකට යවන්න පුළුවන් මම මේ කෙහෙල් ගහකට යවලා තිනේ ඔයාලට පුළුවන් මේ ඉස්සරහදී ඉස්සරහා මේ වීඩියෝ එක බලනකොට ඔයගලන්ට කොහොමද මේ ශාකය වර්ධනය වෙලා තියෙන්නේ කියලා බලා ගන්න මේ තියෙන්නේ අවර ඉතින් බලමු වීඩියෝ එක ඉස්සරහට සුබ දවසක් යන්න ඉතින් ඔයගලන් ගොඩක් ආයෙත් අලුත් වීඩියෝ ඔයගලෝ හම්බෙන්න ආවා අද මම ගෙවත්තේ දැන් ගොඩක් ඉස්සරලා වගා කරලා මම ගොඩක් වීඩියෝ ගෙනාවා ඉතින් ගෙවත්ත වගා කරාට පස්සේ ඒ ගෙවත්තෙන් කලදාව නෑගෙන දැන් අලුතෙන් වගා කරන්න හදන ඉතින් ඔයගලන්ට ගොඩක් කාලෙකින් වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ඉතින් යාළුවනේ මම මගේ ගෙවත්තේ වගා කරගත්ත අවර. ඉතින් අවශාගේ තමයි මේ තියෙන්නේ. හොඳ කලල් කලදාවකුත් ආවා. ඔයගලන්ට පෙන්නන්නම් ඒකේ මල. අවර ශාකේ මල. මේ තියෙන්නේ අවර මල්. ඒ කෙහෙල් පඳුරට තමයි යවලා තියෙන්නේ. ඇත්තම කේක් කාබනික පොහොර භාවිතයෙන් තමයි මේක කරලා තියෙන්නේ මේ කුකුල් පොහොර. මොනවද කියනවා? මේ තියෙන්නේ වැඩ ශක්තිමත් නැහැ ගදිනා පුස්තලක් වගේ. මේ තියෙන්නේ ඔයාලට පේනවා අවර ශාකේ දෙල්ලා තියෙන ආකාරය. ඊගාලේ මම පෙන්නන්න ඕගලන්ට අවර ශාකෙන් මම නෙලාගත් කරන් දැන් ඒකේ මලුත් පෙන්නන ඕගලන්ට. ගොඩක් කාලෙකින් පස්සේ තමයි යාළුවනේ වීඩියෝ එකක් ගේන්න හිතුනේ ඉතින් නිකන් ඉන්න හවස අසනීප වෙලා ඉන්න වෙලාවක තමයි මේක හිතුනේ මගේ YouTube channel එකේ වීඩියෝ ගොඩක් කාලෙකින් දැම්මේ නෑ ඒ වගේම උගලන්ට මතකයිද මම ඉස්සෙල්ල වීඩියෝ වල මගේ තිබ්බ මේ කොච්චි නෑ මේ නයි කොච්චි නැත්නම් නයි මිරිස් ශාකේ ඉතින් ඒකේ තාමත් ඒකේ පළදාව ගන්නවා උගලන්ට පේනවා ඇති මේ හොඳට පළදාව ගන්නවා ඉතින් ඕගොල්ලෝ ගෙවත්තේ මේ වගේ වගා කරගන්න පුංචි පුංචි කරල් තියෙනවා වගා කරගන්න මේක ඔයගොල්ලන්ගේ ආර්ථිකයටත් ඒ වගේම ඔයගොල්ලන්ගේ මානසික සුවයටත් බලපානවා ඉතින් අපි මෙහෙ වගා කරලා දැන් සුද්ධ කරගෙන යනවා මේ තිබ්බටු ශාකයක් තියෙනවා ගෙවත්තේ ඉතින් ඒ වගේ මල් තියෙනවා ආතවාරියවක් මේ හරිය දිගටම මම වගා කරලා තිබ්බේ ඉතින් දැන් වගාව විනාශයලා කියන්නේ මේ කාලේ පැනලා දැන් අලුතෙන් ඒවා සුද්ධ කරලා අලුතෙන් වගා කරන්න ඕනේ. ඔයගොල්ලන්ට දැන් මේ අවර ශාකයේ නැත්නම් අවර වැලක් විදියට යන්නේ. ඉතින් ඒකෙන් තමයි මම මේ ගිනාවේ මේ උඩ පේන්නේ මම යවලා තියෙන්නේ මේ මේ කෙහෙල් පඳුරට. ඉතින් අවර ශාකෙන් උන් අපි පළදාව නෙලා ගත්තා. මගේ කරල් හිපේකුත් තියෙනවා මම ගාව ඔයගොල්ලන්ට පෙන්නන්නම්. දැන් අලුතෙන් එන එක කරල් ටික පස්ස ගන්න ඕනේ ආයෙ ඉඳන්. ඒක පස්ස ගන්නවා කියන්නේ කරල් ටික මේ වීලෙන්න තියෙන්න ඕනේ පැහෙන්න හොඳට. එතකොට ඒක ඊළඟ කන්නේදී අපිට ඊළඟ අපේ ගෙවතු වගාව කරගන්නකොට ඒක ගන්න පුළුවන්. මේ ශාකේ තවමත් තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති මේ. ඉතින් වේහෙල් පඳුරේ තියෙන්නේ මේ ශාකය. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් මේ හරිම සතුටක් දැනෙන ඉතින් තාමත් ඒකෙන් පළදාව ගන්නවා. ඒ වගේ මේ කොච්චි ශාකේ දැන් අවුරුදු දෙක තුනක් තිස්සේ තාමත් පළදාව ලබා දෙනවා. කොච්චි නෙමෙයි සමාන මේ නයි මිරිස්. ඉතින් තාමත් ඒ පළදා ඒ ආකාරයෙන් ලබා දෙනවා මේ ඔයගලන්ට පේනවා ඇති තා පුංචි පුංචි ගෙඩි තියෙනවා මේ දැන් පැහිලක් තියෙනවා කර ඉදිලිච්ච කරල් තියෙනවා ඔයගලන්ට මේ කඩෙන් ගේනවට වැඩිය හොත් දෙකට බැදුමකට මේ වගේ නයි මිරිස් කරලක් දැම්මම මගේ රසයේ ගුණේ රසයේ වැඩි වෙනවා හරිම රසයක් තියෙන මේ වගේ පුංචිට ලියලා දැම්මට පස්සේ දෙහි ඇඹුල කුටුනක් දාන්න පුළුවන් ඉතින් යාළුවනේ මං හිතනවා මේ වීඩියෝ වගේ තවත් වීඩියෝ මං ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා මම හිතන්නේ මාස 4-5කින් අවුරුද්දකට කිට්ටුන කාලෙක වීඩියෝ එකක් දාගන්න බැරි වුණා. ඉතින් මට හිතුණා මේ හවස නිකන් ඉන්න වෙලාවේ පොඩ්ඩක් ගෙවත්ත දැම්ම ඉතුරුලා තියෙන අවර ශාකය ගැන කියන්න. ඉතින් මම අවර කරල් ටිකකුත් ඕගලන්ට මම කඩේ හලාගත්ත කරල් ටිකකුත් ඕගලන්ට දෙන්න. බලන්න මේ කොච්චි ශාකයේ මේ සව නයි මිරිස් ශාකයේ මට කොච්චිමයි කියන්නේ මේ කරලා. ඉතින් මේ තවත් වීඩියෝ එකක් ගේනවා. ඒ වගේම මේ තාමත් තියෙනවා මේ ඇසලා පෙන්නුව තිබ්බට මලුත් තියෙන ඉතින් මේවා වීඩියෝ එකක් අපි අලුතෙන් ආයෙ තව එකක් මං ගේන්න බලාපොරොත්තු වෙනවා. මං කියන්න ඉස්සර කියනා වගේම කෙහෙල් පඳුර සීනි කෙහෙල් පඳුර මේ හොඳට වැඩිලා තියෙන මේ මලක් වැටෙන්නත් තියෙනවා තත්ති තියෙන ගස් තියෙනවා
ඉතින් යාළුවනේ මම ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට අවශ්‍යතාවකේ තමයි දිගට මේ වැල වගේ ගිහිල්ලා තියෙන්නේ. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඔයගොල්ලොත් එක්ක හම්බ වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම කියන්නේ මේ වගේ කේවත්තේ තියෙනවා නම් මොනවා හරි වගා කරන්න ඔයගොල්ලන් තට්ටු දෙහක මහල් නිවාසයක හිටියත් ඔයගොල්ලන්ට පුළුවන් බැල්කනිය වගේ මම එහෙම වගා කරගන්න විදිහ මගේ මේ YouTube channel එකේ වීඩියෝ ගෙනාව තමන්ගේ කේවත්තේ කොහොමද තමන් මහල් නිවාසයක ඉන්නවා නම් නැත්තම් තමන්ගේ ඉඩමේ ප්‍රමාණය අඩු නම් කොහොමද තමන්ට ආර්ථිකයට ශක්තියක් ගේන්න මානසික සුවයක් ලබා දෙන ගෙවතු වකාවක් කරගන්න ආකාරය ගැන වීඩියෝ ගෙනාවා. ඉතින් යාළුවනේ මේ වගේ ලස්සන වීඩියෝකින් ඔගලොත් එක්ක හම්බ වෙන්න බලාපොරොත්තු වෙනවා. මම මේ නිකන් ගෙනා වීඩියෝ ලොකු මේ ටාගට් කරලා ප්ලෑන් කරපු වීඩියෝ ගන්න නෙමෙයි. ඉතින් මේ තව ලස්සන වීඩියෝ එකක් මම ගේන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් කමෙන්ට් එකක් දාලා, ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ channel එක. තාමත් පටන් ගත්ත විතරයි. ඉතින් මේ ගොඩක් කාලෙකින් වීඩියෝ එකක් ගෙනාවේ. මම දේවල් ඉගෙන ගන්න ඉස්සරහට හොඳ වීඩියෝ ටිකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අල්ල ගිහිල්ලා ඉන්න සුබ දවසක්.